මේ කාලය තුළ මේ ආසියානු කලාපය සහ ගියන ආර්ථිකවල ඒ රටවල්වල මුදලේ වටිනාකම රුපියල හෝ ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියල, පකිස්තාන් රුපියල, ඉන්දුනීසියානු රුපියයක, ඉන්දියන් රුපියල, තායි බාත් හැම එකක්ම සජ්ජනපද ඩොලරයට සාපේක්ෂව අව ප්‍රමාණ වෙනවා. දැන් තියෙනවා ජාත්‍යන්තර වෙළඳපළේ ප්‍රවණතාවයක් ඇමරිකාවේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති නිසා ඇමරිකාන් ඩොලරය ශක්තිමත් වෙනවා අනෙක් දේශ වෙන අනුපාතවලට සාපේක්ෂව. උදාහරණයක් විදිහට ඉන්දියානු රුපියල මේ වෙනකොට අව ප්‍රමාණ වෙලා ජනපද ඩොලර සාපේක්ෂව 111ක්, ඉන්දුනීසියානු රුපියල 109, ඔස්ට්‍රේලියානු ඩොලර එක 108.2ක, ෆිලිපීනු පෙසෝ එක 107.7ක, ශ්‍රී ලංකා රුපියල 107. එතකොට ෆිලිපීනු පෙසෝ එක, ඉන්දියානු රුපියල, ඉන්දුනීසියානු රුපියා එක, ඔස්ට්‍රේලියානු ඩොලර එක, මේ හතරම ශ්‍රී ලංකා රුපියලට වඩා වැඩි ප්‍රමාණයක් අව ප්‍රමාණ වෙලා තියෙනවා එක්සත් ජනපද ඩොලර සාපේක්ෂව. ඒකෙන් පෙන්නුම් කරන පළවෙනි කාරණේ තමයි මේක ශ්‍රී ලංකා රුපියලට පමණක් වෙන දෙයක් නෙවෙයි, ජාත්‍යන්තර වෙළඳපොළේ සිදුවන දෙයක් නිසා ඊට සමාන රටවල් වල වෙළඳපොළ වටිනාකම වෙනස් වෙනවා. ඉතින් ඒකෙන් සමහරව දස් කරන පිළකගේ ආර්ථිකය කඩාවැටෙනවා කියන එක ඒක සම්පූර්ණ වැරදි මතය. අපි සංසන්දනය කළ බැලුවොත් 2011-12 වසර සහ 2015 වසර ඒ දෙකේදී අපි දැක්ක ප්‍රතිශතයක් විදිහට මේ අරුද්ද අපේ 107ක් විතරයි අවප්‍රමාණ වෙලා තියෙන්නේ. හැබැයි 2011-12 කාර්ය තුළ 112කට වැඩිය රුපියලක අවප්‍රමාණ වුණා කෙටි කාලයක් තුළ. ඒ වගේම 2015 වසරේ කෙටි කාලයක් තුළ 109ක වගේ ප්‍රමාණයක අවප්‍රමාණ වුණා. ඒතකොට කරුණු දෙකක් වුණා. ඒ අවස්ථාවලදී රුපියලක ඒ වගේ කෙටි කාලයක අවප්‍රමාණ වුණා විතරක් නෙවෙයි, මහ බැංකුව තමන් සතු සංචිත උදාහරණයක 2011-12 කාර්ය තුල පේත් බිච්ච සංචිත සජ්ජනපද ඩොලර් බිලියන 8.9ක අතර ප්‍රමාණයෙන් බිලියන 4ක් විතර විකිදම් කළත් ඉවර වෙලා තමයි රුපියල 112ක විතර අව ප්‍රමාණය වුණේ. අනිත් කාර්යය තමයි ඒ වෙලාවේ රුපියල අව ප්‍රමාණය වුණේ ලංකාවේ විතරයි. ඒතර ඒක ජාත්‍යන්තරව සද්දයක් නෙවෙයි, රටේ දේශීයව රටේ ආර්ථිකයේ විවිධ ප්‍රශ්න නිසා වේලාව රජයන් විසින් ක්‍රියාත්මක කරපු ආනයන වස ඉල්ලුම ශ්‍රී ලංකාවේ විතරක් වැඩි වෙච්ච නිසා යම් යම් ප්‍රතිපත්ති නිසා රුපියල අව ප්‍රමාණය වුණා. ඒක පිට අනිත් අහිතක ප්‍රතිපත්ති තමයි ඒ අව ප්‍රමාණය වෙද්දි සංචිත විශාල වශයෙන් විදං කළ තමයි ඒ ප්‍රමාණෙත් රැකගත්තේ. 2018 වසරේ තියෙන වෙනස තමයි රුපියල අව ප්‍රමාණය වෙලා තියෙන ඊට වඩා අඩු ප්‍රමාණයකින් 107කින් දැනට තව වෙනස් වෙන පුළුවන් ඉස්සරහට යනකොට. මේ සංචිත ප්‍රමාණය 2018 වසරේ පටන් ගන්න ක්‍රම මේ වෙනකන් අඩු වෙලා නැහැ තවම. ඒක ඇත්ත වශයෙන්ම වැඩි වෙලා තියෙනවා. ඒතර ප්‍රධාන වෙනස ඉස්සරහට ණයගවන්න තියෙන සංචිත අපි නැති කරගෙන නැහැ. ඒක ඒ ආකාරයෙන් ආරක්ෂා කර ගනිමින් අංකුෂ ආකාරයක අනිත් රටවල් වල සාපේක්ෂව හෝ ඊට වඩා අඩුවෙන් රුපියල අව ප්‍රමාණය වෙලා තියෙනවා. පැහැදිලි කරන එක ජාත්‍යන්තර බලපෑම නිසා සුවිත දෙයක් කියන එක අපේ දේශීය ආර්ථිකයේ හෝ ආනයනලු අධික ස්වැඩිම සත්‍ය දැන නෙවෙයි.